අයිබෝ මගේ YouTube චැනලෙකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ විවාහයෙන් පසු ඔබ ඊළඟට බලාපොරොත්තු වෙන දරු සම්පතක්. ඉතින් මේ දරු සම්පත ලබා ගැනීමට ඔබේ ගැප් ගැනීම වේගවත් කර ගැනීමට පුංචි පුංචි කාරණා කීපයක් තියෙනවා. ඒක පිළිබඳව තමයි මම අද කතා කරන්නේ. පළවෙනි කාරණාව තමයි ඔබේ උසප් චක්‍රය. ඔබේ පීරියඩ්ස් උසප් චක්‍රය පිළිබඳව ඔබේ දැනුමක් තිබේ. ඒක කවද සිද්ධ වෙන්නේ අවසාන වන දිනේ. එයින් ඔබට පුළුවන් ඩිම්ප මෝචනය වෙන කාලය හඳුනා ගන්න. තවදියක් තියෙනවා ඩිම්ප මෝචනය වෙන කාලය හඳුනා ගැනීමට දැනට ෆාමසි වලත් ඒ වගේම ඊබේකින් තමයි මම මේක ලබා ගත්තේ. ඔවුලේෂන් ටෙස්ට් කියලා මේක කියන්නේ. මේ ඔවුලේෂන් ටෙස්ට් එක භාවිතා කරගෙන ඔබේ ගැටගැනීමේ සමයේ ඔබේ ඩිම්ප මෝචනය කාලය හරියටම දැන ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඔවුලේෂන් කිට් එක කියලා කියන්නේ. මගේ ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න මේ ඔවුලේෂන් ටෙස්ට් එක කොහොමද භාවිත කරන්න කියලා. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට කියලා තියෙන මා කලින් වීඩියෝ එකේදී මම ඇප් එකක් පාවිච්චි කරනවා කියලා. මම අද ඔයාලට ඒ ඇප් එක පිළිබඳව කියලා දෙන්නම්. මේක තමයි My Calendar කියලා කියන්නේ. මේ ඇප් එක Google Play වල සර්ච් කරන්න My Calendar කියලා. එතකොට ඒ ඇප් එකේ එනවා රතු පාටින් මෙන්න මේ ආකාරයේ icon එකක් තියෙන්නේ. ඒකට ගිහම අපිට මුලින්ම මේ විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඒකේ තියෙනවා මෙතන calendar, log, chat, setting, add notes කියලා. මේ calendar එකට ගිහම ඒකේ අපිට ගන්න පුළුවන් ඔයගලන්ට උසප් චක්‍රය පටන් ගන්න දිනය, එතකොට අවසාන වුණ දිනය, එතකොට මේ calendar එකෙන් කොටෝ පෙන්නුම් කරනවා ඔබේ ඩිම්බ මෝචනය වෙන කාලය කොහොමද කියලා. මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඩිම්බ මෝචනය වෙන කාලය. මේ රතු පාටින් ඩොට්ස් වලින් තමයි ඩිම්බ මෝචනය වෙන කාලය තියෙන්නේ. එතකොට මේ තද රතු පාටින් තියෙන්නේ ඔබේ ඊළඟට ඔසම චක්‍රයේ සිදුවන කාලය. ඊට කලින් රතු පාටින් පෙන්වන් කරලා තියෙන්නේ ගිය මාසේ උසප් චක්‍රයේ සිදුවන කාලය. ඒ වගේම අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන් නෝට්ස් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවා හරි මෙඩිසින් පාවිච්චි කරනවා නම් ඒ මෙඩිසින් පිළිබඳව දාන්න පුළුවන් විස්තරයක්. ඊළඟට moods, ඒ කියන්නේ evaluation test කරාද ඒ පිළිබඳව දාන්න පුළුවන්. ඒ වගේම forum එකක් තියෙනවා. weight එක දාන්න පුළුවන්, උෂ්ණත්වය දාන්න පුළුවන්, ඔබ healthy weight එකේ ඉන්නේ කියලා බලා ගන්න පුළුවන් මේ weight එක දාලා. උෂ්ණත්වය, ඒ වගේ දේවල් ගොඩක් දේවල් මේකට ඇතුළත් කරන්න පුළුවන්. මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ මේකේ forum එකක් තියෙනවා. ඒකේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන නිසා ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් forum එක මාගේ. ඒක තමයි මම භාවිත කරපු app එක. ඊළඟට මම කියන්න ඕනේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඔබේ ආතතිය නැති කරගන්න ඕනේ. ආතතිය නැති කළා ඕගොල්ලෝ බුද්ධ ආගමේ නම් කියන්නේ ඔබ අදාන ආගම අනුව ඒ ආගමේ තියුම් වෙලා ආතතිය අඩු කරගෙන සාමාන්‍ය ව්‍යායාම සිදු කරලා. ඒ වගේම තමයි ඊළඟ වැදගත් කාරණේ තමයි පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න ඕනේ. මේ ශරීර සෞඛ්‍ය හොඳින් තවත්වා ගන්න. ඊළඟට ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් කියන්නේ ගැප් ගැනීමට පෙර ඉස්සම් භාවිත කළ යුතු සමහර ඖෂධ වර්ග, ෆෝලික් ඇසිඩ් වගේ දේවල්, ඒ වගේ දේවල් පිළිබඳ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ඒවා ලබා ගන්න පුළුවන්, උපදෙස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මී ඩ්‍රයිව් හම් වෙලා උපදෙස් ලබා ගන්න පුළුවන්. අදට මගේ වීඩියෝ එක මෙතන නිමා කරනවා. ඔබ සැමට සුබ දවසක්.